Hi, Bon, good day. Hi, Bon, teachers. Hi, Bon, teachers. Hi, Bon. Palagi namai angke dara rename karaganna. Meeting ekak innagama. Hari. Wedi vela gannatu man giya sathiye kiwwane yada mokak hari vishesha deyak denamai kiyala. Lasti unada? නමයි අංකේ දාලා රීනේම් කරගන්න කිව්වේ මයික් එක ڇුට්ටක් ඔන් කරගන්න මම පේපර් එකක් ලියන්න දෙන්නේ නැහැ මං හිතුවා Google Form එකක් දෙන්නම් කියලා එහෙම හොඳයි නේද උත්තර ටික තියෙනවා පුතාලට තියෙන්නේ මාක් කරන්න මෙහෙමයි වෙන්නේ මං chat එකට link එක දානවා ඊට පස්සේ ඒ link එක copy කරලා අරගෙන මම WhatsApp එකටත් දාන්නම් පුතාලා කැමති එකකින් log වෙන්න පුළුවන් මම පේපර් එකට විනාඩි 45ත් 50ත් අතර කාලයක් දෙනවා මම Google Form එකේ ඔයාලගේ ටයිම් එක දැම්මේ නැහැ මම දැන් වෙලාව 7:10ට පේපර් එක පටන් ගත්තොත් අපි එතන ඉඳලා හරියට විනාඩි 40ක් පේපර් එක කරන්න දෙනවා 40ත් 50ත් අතර ඉන්න පුතාල ඔක්කොම දැන් කරලා සබ්මිට් කරන්න ඕන මට එතකොට ඔයාලගේ කවුන්ට් එක වැටෙනවා සබ්මිට් නොකර ඉන්න එපා එක්කෙනෙක් දෙපාරක් සබ්මිට් කරන්නත් එපා පළවෙනි පාර හොඳට පේපර් එක කියවලා ඔයාලා සබ්මිට් කරන්න ඕන ඉස්සෙල්ලාම නමයි අංකේ අනිවාර්යෙන් ලියන්න ඕන ආයතනයේ ඉඳලා තියෙන අංකේ මට දැන් පේනවා M 1009 ඒ වගේ අංක දාගෙන ඉන්න ඔයාලා ඒ අංකෙ දාන්න ඕනේ ළඟට පුතාලගේ පන්තිය දාන්න ඕනේ මේ දෙක අනිවාර්යෙන් දාලා තමයි සබ්මිට් කරන්න ඕනේ නැත්නම් සබ්මිට් වෙන්නේ නැහැ මම 7:10ට වෙලාව අරගෙන දැන් link එක දානවා ඔයාලා ලියන ගමන් ප්‍රශ්නයක් ආවොත් ටුට්ටක් කතා කරලා chat එකට දාලා අහන්න පුළුවන් typing mistake එකක් තිබ්බොත් ඒකත් කියන්න මම එතකොට බලලා හදනවා ඒක teacher video on කරන් ඉන්න ඕනද පුළුවන් ඇය ඔන් කරන්න මං මේ පන්තියට වැඩි කියන්නේ නැහැ කවුරුත් වැඩි ඔන් කරන්නේ නැති නිසා බලන්න හැමෝම මම group මේ chat එකට link එක දැම්මා ඒ link එක යන්න පුළුවන්ද කියලා මුලින්ම අපේ නම් ආවා ටීචර් ආ හරි පොඩ්ඩක් ඉන්න එහෙනම් දැන් ඉඳලා විනාඩි 50ක් දෙන්නම් මම ලකුණු ටික ලස්සනට ෂීට් එකක හදලා group එකට දාන මේ නිසා පුතාලා හොඳට කියවලා උත්තරේ දාන්න ඕනි එකපාරයිනේ සබ්මිට් කරන්න පුළුවන් හොඳට වෙලාව අරන් පේපර් එක කරන්න. ඔක තමයි මාර්තු මාසේ ඔයාලගේ පරීක්ෂණේ යන්නේ. නමයි අංකෙත් එක්කම ලකුණු වැටෙන හින්දා හොඳට කරන්න. හරි එහෙනම් exam එක කරන්න කලින් ඔක්කොම වීඩියෝ ටික ඔන් කරගන්න බලන්න. ටීචර් මට තාම අංකයක් දුන්නේ නැහනේ. හරි අංක නැත්තම් ඔයාගේ නම ලියන්නකො පුතේ. හරි. ඔක්කොම වීඩියෝ ටික ඔන් කරන්න ඕනේ. දැන් එක්සෑම් එකක් ලියනකොට දැන් පේන්නේ නැහනේ. ඒ නිසා ඔක්කොම වීඩියෝ ටික ඔන් කරන්න මුලින්ම. විනාඩි දෙකක් දෙන්නම් ඔන් කරගන්න. ඔන් කරමු. ටක් දාලා. මට ඔක්කොම පේන්න තියෙන්න ඕන. එතකොට මට නමයි අංකෙත් බලා ගන්න පුළුවන්. එතකොට පේපර් එක එනකොටත් මට බලා ගන්න පුළුවන්. වීඩියෝ ඔන් කරපු එක්කෙනෙක්ට මට මේක එවලා තියෙන්නේ කියලා මතකයිනේ මට. ඒ නිසා ඔක්කොම වීඩියෝ ටික ඔන් කරගන්න. හරි දැන් ලියන්න පටන් ගන්න. විනාඩි 50ක් දෙනවා. ලකුණුත් දෙනවා. ඒ හින්දා හොඳට කරන්න. ඔව් ඩේටා නම් ඕන පුතේ Google Form එකට යන්න. ශ්‍රේණියට ශ්‍රේණිය කියලා නේ දාන්නේ. නමේ කියලා දාන්න. අපි නමේ පාඩමෙන්නේ දැන් යන්නේ පළවෙනි පාඩමෙන්නේ නිසා නමේ පන්ති කියලා දාන්න. සාද්දේර නිසා මම ඔයාලගේ මයික් එක මියුට් කරනවා මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බොත්. chat එකට දාන්න. වීඩියෝ ටික ඔන් කරගන්නකෝ. zoom එකෙන් log out වෙන්නේ නැතුව තමයි paper එක කරන්නේ. mark කරන්න පුළුවන් එහෙම.
වීඩියෝ ඔන් කරන් කරන්න. ඒක මතක හැමෝම දාන්න පුත් ඒක වැදගත්නේ පස්සේ හරි මට WhatsApp එකෙන් හරි නම්බර් එක එවන්න ඔයාලා දාන නමේ අංකෙ මේක කියලා वीडियो ऑन करा लिया करंटी नको वीडियो ऑन करेगा नहीं किया रात किया ना नहीं गोड़ा क्या टाइम आंगता नहीं मोटम करण ने तीव्र ना बैन पेपर लिया ना कोटी तिंग है मत मैं लिया ना तंटी उठे के बाला तू तेरे लिया ना पुलवाने
නෙහාරා ඔයා උත්තර ලියනවද? ලින්ක් එකට යන්න පුළුවන් නේද? අනිත් පුට්ට කියන්න. නෙහාරා ලියනවා නේද? ඔක්කොම උත්තර ලියන්න. හරි. වීඩියෝ ටික ඔන් කරන් ලියන්න පුතේ. ඔන් කරගෙන හිටපු ඔන් කරන් ඔන් කරන් හැමෝම ඔන් කරන් ඔන් කරලා ලියන්න. පේපර් එකක් නේ ලියන්නේ. ඔන් කරා. සබ් දෙනෙක් ඉන්නවනේ දැන් මට පේන්නේ වීඩියෝ ඔන් කරන් ඉන්න එක්කෙනා. එතකොට මට ලකුණු දෙන්න වෙන්නේ එක්කෙනෙකුට විතරයි. ඔච්චර හොඳට පේපර් එක ලිව්වා. ඒ හින්දා වීඩියෝ ඔන් කරන්න කරන් ගියත් කමක් නැහැ. මූණ පෙනුන නැති වුණත් කමක් නැහැ.
වීඩියෝ ටික ඔන් කරන්න. මුණ පෙන්න ඕනේ නැහැ. ඉන්නවා කියලා උත්තර ලියනවා කියලා පෙන්නනොත් ඇති. ඔන් කරන්න. තමන් උඩ ඉඳන් අන්ලිස්ට් එක කියාගෙන එනවා. ලකුණුනේ පුතේ දැන් ගෲප් එකට වැටෙන කොටත් ප්‍රශ්නනේ. ඔන් කරන් ඉන්න අයගේ විතරයි දෙන්න වෙන්නේ. විභාගයක් නේ නේද? ඔන් කරන්න. තුවනි ඔන් කරන්න වීඩියෝ එක කනිෂ්ක සවිත්ම චමත් චමුදි ඇහෙනවනේ කියන හැමෝගෙම නම් ටික කියන් යනවා මම දැන් ඒ ස්කෝලේ ටීචර් කෙනෙක් කිව්වොත් කියන්නේ අහනවනේ අනික විභාගයක් ලියන්නේ වීඩියෝ ඔන් කරන්න ඔක්කොම ඔන් කරන්න ඔන් කරන් ඉන්නේ කියලා ලකුණු විතරයි දෙන්නේ. අනිකයට ඔන් කරලා ලියන්න බෑ නා නිකන් ගුප් එහෙනම්. මට සුවනි ඔන් කරලා දැන් දැක්කා. මට පේනවනේ ඔන් කරලා ලියන්න ඉතින් වීඩියෝ එක ඔන් කරලා ලිව්වා ඔයාලා උත්තරේ. ප්‍රශ්නයක් නෑනේ. ඔන් කරා පුතාල දුවල විතරක් නෙමෙයි පුතාල ටිකත් ඔන් කරන්න. කරන් ගියාට කමන්නේ නැහැ. මට මූණ පෙන්න ඉච්චරම් පැහැදිලිව ඕනේ නැහැ. ඉන්නවා කියලා ලියනවා කියලා පෙන්න විතරයි ඕනේ. ලියලිවරයි සබ්මිට් කරන්න. වෙලාව තියෙනවා. මං කියවෙනකන් දෙන්නේ. 7:45 වෙනකන්. 7:50 වෙනකන් දෙන්න. පසිඳු සඳ කැලු වීඩියෝ එක ඔන් කරන්න ඔන් කරලා ටීචර් දිනේ හරි පසිඳු දැන් ඔන් කළා ඉෂාර මදුෂාන් මං කියන එක ඇහෙනවනේ ඔයාලට පැහැදිලිව ඔන් කරා ඉස්සෙල්ලා ඉන්න ඔන් කරලා තිබිරි කියන්නේ හරි මට පේන ඔන් කරලා තියෙනයි කියලා ලිස්ට් එක මන් නැති අය තමයි කනිෂ්ක රුක්ෂාන් සවිත්ම ඔන් කරන් මං කියන එක පැහැදිලිව ඇහෙනව නේද දිසාර සේනාදි හන්සි මේ දුවලත් ඉන්නව දුවල ඔන් කරන් විනෝද්‍ය හසිනි මං කියන එක පැහැදිලිව ඇහෙනවනේ පේපර් එක ලියන ගමන් ටක් ගාලා කැම් ඔයාලගේ කැමරා එක ඔන් කරන් කෙවින් हाँ केविन ऑन कर ला अंदर लक्षण मित्म मांग नाम किया ना देख नहीं थी पहले दिल्ली में किया ने का तेरे ना माने पेपर एक करा दियो फिर ना विधि हक नया मान ला ना तारे शामत वीडियो कौन करा हिरुनी ऑन कर लो अलग करा ना पेपर एक कुत्ते एक लेसी जंगवाइन ने सीने देवमीन कोकिला विजय ना आए थे मटेकिन දැන් ලකුණු එපාද පුතේ මහන්සියලා පාඩම් කරලා ගන්න පේපර් එකනේ වීඩියෝ එක ඔන් කරලා ලියන්න
මම නම් ටික ලියාගෙන යනවා අනිත් කේ වීඩියෝ එක නොකළොත් ඉතින් මට කොලේජ් එකේ ලකුණු දෙන්න වෙන්නේ නැහැ. ඔතන ගෲප් එකේ ඔයාලගේ රිසල්ට් එක ඉස්සරහින් වැඩෙන්නේ නෝ කියලා එහෙනම්. මාක් ලකුණක් නැහැ. ඒ නිසා ඔන් කරලා ලියන්න අපරාධනේ. ඕකේ. අලුතින් ජොයින් වුණ පුතාලත් කරන්න පේපර් එක කමක් නෑ අපි සාකච්ඡා කරද්දි පළවෙනි පාඩම එතකොට මතක් කරගන්න පුළුවන්. සා පේපර් එක කරන්න. දෙවෙනි පාඩමෙන් කරනකොට පුතාලට ප්‍රශ්නයක් එන්නේ. නඳුනි ඔෂානි හයි වීඩියෝ ඔන් කරන්න. කලන නිත්මිනි දැන් ඔයාලා වීඩියෝ එක ඔන් කරලා ආයෙ ඔෆ් කරගන්න එපා පුතේ. පේපර් එක ඉවර වෙනකම් ඔන් කරලා කරන්න. මිස් සබ්මිට් කරාට පස්සේ ඔන් කරා ඔෆ් කරාට කමක් නැහැ නේ. 7:50 වෙනකම් කොහොම ඉන්න වීඩියෝ එක ඔන් කරගෙන. එතකොට මට ටග් ගාලා කවුන්ට් කරගන්නත් පුළුවන්. ඒක ලේසි. පේපර් එක දුන්නානේ වෙලා ටයිම් එකට කරන්න. නැත්නම් ලකුණු අපරාදේ වැරදිලා ගියෝ. හරි. මෙර පේපර් එක කියවල කරන්න ප්‍රශ්න 40ක් තියෙනවානේ. තිනේ දෙව්මින. මම දැන් කීප සැරයක්ම නම කිව්වා. මේ පුතේ වීඩියෝ එක ඔන් වෙන්නේ නැද්ද? ඊට ළඟට ඇවිල්ලා බලන්නත් බැ. දුර ඉඳලා කරද්දි ඔයාලා කරන විදිය මට පේන්න ඕනේ. දැන් ටියුට් එක පෙරලගෙන උත්තර ටික ලියාගෙන ලියාගෙන යන්න පුළුවන්නේ. කරන්න නැති අය සෑහෙන නයි කමක් නැහැ කරන්න නැති උනා ටෝන් කළ තියෙන. ඉනෝද්‍ය වීඩියෝ ඔන් කරා. මැඩම් වීඩියෝ ඔන් කරලා තියෙන්නේ. ආ දැන් ඔන් කළේ. කලින් ඔන් කරලා තිබුණ නැහැ. හරි. කොහොමද තියෙන්නේ අරින්ද? මම නම් ටික බලා ගන්න ඕනේ. දැන් ඉන්නවද දන්නේ නැහැ වීඩියෝ එක. මිහින්දි වීඩියෝ ඔන් කරා. මෙත්න. සේනාදි ලකුණු එපා. ටීචර් මම ඔන් කරලා තියෙන්නේ. දැන් ඔන් කරන්නේ. මම ඔයාලගේ වීඩියෝ එක දිහා බලාගෙන තමයි නම කියන්නේ. හරි දැන් හරි. මෙත්න ඔන් කරා. සේනාදි ඔන්න දැන් ආයි වීඩියෝ එක ඕෆ් කරලා. ඔය වැඩේ බෑ පුතේ ඔන් කරලා තියන්න. මම නම් ටික ලියාගත්තා.
ඔන් කරාට මේ කරන්න දිරවන කමක් නැහැ වීඩියෝ එක ඔන් කරලා තියන්නකෝ එතකොට මට පේනවනේ පේපර් එක ලියනවා කියලාම ඒ නිසා වීඩියෝ එක ඔන් කරා මං ආයි කියන්නේ දැන් තේරුණානේ තනිෂ්ක රුක්ෂා වීඩියෝ එක ඔන් කරන්න පේපර් එක ගෲප් එකකට දැම්මද? ලින්ක් එකක් තියෙන්නේ පුතේ Google Form එකක්. පේපර් එක විදිහට තියෙන Google Form එක තමයි පේපර් එක තියෙන්නේ. ලින්ක් එක ක්ලික් කරලා යන්න පුළුවන්. මම chat එකටත් දැම්මා, group එකටත් දැම්මා. දැන් ඔක්කොනා නම් මම ආයි chat එකට දාන්න. හොඳට කියවල එකපාරක් සබ්මිට් කරන්න දෙපාරක් කරන්න එපා පේපර් එක එකපාරයි කරන්න වෙලාව ඉවර වෙනකම් හොඳට කියවල කරන්න ඉසුරිකා උපාධ්‍ය දෙන්නම වීඩියෝ එක ඔන් කරන්න ඔන් කළේම නැහැ සෙනදි හංසි
සිනේත් මං සිනේත් දැන් පස් පාරක් විතර කිව්වා සිනේත් බින්ද කියන්න ටීච මං මොන් කරලා තිබ්බේ මම මේ පේපරේ ඉවර නිසා යොක් කරේ ආ පුතේකමක් නැහැ ඉතින් වීඩියෝ එක ඔන් කරලා ක්ලාස් එකට සම්බන්ධ වෙන්න එතකොට මට ලේසි දැන් සමහර මොණු මං අද තමයි හරියටම දැක්කේ නම මතක තිබුණාට වීඩියෝ එක ඔන් කරලා ක්ලාස් එකට එන්න එක හැමෝටම ලේසි ටීචර්ටත් උගන්වන්න පහසු ඔයාලට හතයි පනහ වෙනකම් මම වෙලාව දෙන්නම් විසි දෙනෙක් මට දැන් පේපර් එක එවලා තියෙන්නේ තව මට එතකොට 12 දෙනෙක් පේපර් එක සබ්මිට් කරන්න ඕනි වෙලාව අරන් කරන්න පුළුවන් හතයි පනහ වෙනකම් Kevin paper එක submit කරනද? ඔව් ටීචර්. හරි. තව විනාඩි 10ක් තියෙනවා ඔකුත්තේ සබ්මිට් කියලා තියෙන එක ක්ලික් කළාම හරි ඔයාලට ලකුණු දෙන්නේ නෑ පුතේ මං ආන්සර් ටික පාක් කළා නෑ මම බලලා ඔයාලට ලකුණු දෙන්නේ අබන සතිය පේපර් එක කතා කරනවා
ලකුණු ගෲප් එකට දානවා නම්මයි අංකේ එක. පුතේ අන්තිමට සබ්මිට් කියලා එකක් ඇති සබ්මිට් කියන එක එකපාරක් ක්ලික් කළාම හරි ටච් කළාම හරි විනාඩි 5ක් තියෙනවා ඉස්සෙක් දෙනෙක් සබ්මිට් කරලා තියෙනවා කෙනෙක් ඉන්න ඔක්කොම සබ්මිට් කරලා දෙන්න පුතේ දැන් අද ක්ලාස් එකේ ඉන්නේ 30 දෙනයි 32ක් ඉන්නවා දෙපාරක් සබ්මිට් කරන්න එපා පුතේ කාටවත් මං කිව්වා දැන් 33ක් ටයිම් ඉවරයි මං හිතන්නේ ඔක්කොම සබ්මිට් කළානේ තව විනාඩි 5ක් තියෙනවා
එකපාරයි සබ්මිට් කරන්න පේපර් එක. හතයි පනහ වුණහම කල් සබ්මිට් කරන්න ඒවා ගන්නෙ නෑ. ඔව් මම තව විනාඩි 4ක් දෙන්නම්. මට තව වෙලාව ඕනේ ඉන්නවද පුතේ? නෑ ටීචර්. හරි. තව වෙලාව ඕනි කෙනෙක් ඉන්නව නම් විනාඩි 4ක් තියනවා රේස්ෑන් කරන්න බලන්න. හරි. හතයි 50 වෙනකම් කරන්න පුළුවන්. කරා. එක්කෙනෙක් දෙපාරක් සබ්මිට් කළාද කවුරු හරි? මට චුට්ටක් කියන්න කවුරු අතින් හරි දෙපාරක් සබ්මිට් වුණාද කියලා? ඒ කියන්නේ දෙපාරක් ඔයාලා පේපර් එක කළාද? මයිකෝන් කළා කියන්න පුතේ එහෙම සබ්මිට් කළා නම් වෙලා විවරයි. චැට් එකට දාන ගමන් මයික් එක ඔන් කරලා කියන්න. ඉත එකපාරයි සබ්මිට් කළේ මම නම්. ඔකේ. දැන් ඉඳලා එවන්න එපා. දැන් හැමෝම ගන්න දෙවෙනි ටියුට් එක. හැමෝම ළඟ තියෙද දෙවෙනි ටියුට් එක? මම ගෲප් එකට දැම්මා. ගිය සතියේ මම මේ පාඩම කළේ නැහැ. ඉත දැන් ප්‍රින්ට් කරගන්න සති දෙකක කාලයක් දීලා තියෙනවා පුතාලට. කො බලන්න එක දැක්ක නැති අය
ට එක නැති අයි චුට්ටක් රේසෑන් කරන්න බලන්න. ඒක කියල ඉන්නම්. උතේ ටීචට කරන්න නෑ. මං ඒකයි කැමරාව ඔන් කළේ නැත්තේ. උනාට මට ක්ලාස් එක ඉවරනකම් කරන්න පුළුවන්. මං ක්ලාස් එක කරනවා. බව පේන නැති නිසා මං වැඩිය කැමරේ ඔන් කරන්නේ නෑ. පුතාලගේ ටියුට් එක ළඟ තියෙන අය මට චුට්ටක් කියන්න බලන්න. ඔයාලට කතා කරන්න පුළුවන්. ටියුට් එක ගත්තද? ප්‍රින්ට් කරගත්තද? හරි මම මයික් එක ඔන් කළා. ටියුට් එක ගත්තා ටීචර්. ගත්තා. හරි. එතකොට දැන් අපි පළවෙනි ටියුට් එක ඉවර කළා. මේ ටියුට් එක ඉවර කරලායි පළවෙනි පාඩම මේ ටියුට් එකෙන් අපි කවර් කරලා ඉවර කළා. මේ පළවෙනි පාඩමට අදාළව අපි ප්‍රශ්න පත්‍රය කළේ. කොහොමද පේපර් එක ලේසිද? මං ටිකක් කියන්නකෝ බලන්න. දෙවෙනි පාඩම් පටන් ගන්න කලින් අමාරුයිද ලේසිද පාඩම් කරගන්න පුළුවන් වුණාද? ටිකක් කියන්න බලන්න. හොඳයි ටීචර්. හොඳයි. හරි සුවනිට පේපර් එක ලේසිද අමාරුද දැන් කියන්නේ නැහැ නේ. යසිරු පේපර් එක ලේසිද අමාරුද? ප්‍රශ්න දෙකක් විතර තිබ්බා අමාරු. අපි ලකුණු බලමු. මගෙන් ලකුණු දෙන්නේ කවද්ද කියලා අහලා තිබුණා දවස් හතරක් පහක් දෙන්න ලකුණු දෙන්න. පුතාල නම බීඒ ඔයාලගේ අංකේ මේ හරියටම දැම්ම නේද? දැන් ඒකටනේ ලකුණු දෙන්න වෙන්නේ. දැන් හැමෝම චුට්ටක් කල්පනාවෙන් ඒ ටික දාන්න ඇති කියලා මං හිතනවා. දැන් පේපර් එක හරි ලකුණු දෙනවා දවස් හතරක් පහක් ඇතුළත හැමෝගෙම ටික. වීඩියෝ ඔන් කළේ නැති එකට මට හරිම දුකයි. මං හැමදාම කියන ක්ලාස් එකේ වීඩියෝ ඔන් කරන්න කියලා පේපර් එක දැන් සති 3 කින්නම් කිව්වා මං වීඩියෝ ඔන් කළා තමයි පේපර් එක ලියන්න ඕනේ කියලා. ටීච මං පරණ නම්බරේ දාන්නේ අලුත් එකද දාන්නේ? තාට නම්බර් දෙකක් තියෙයිද? මාර්කෝ එක දාන්නේ කතාව. හරි. අලුත් මාසෙක දාන්න කමක් නැහැ. පරණ එක දැම්ම ටීචර්. කමක් නැහැ පුතේ. නම තියෙනවනේ. නමත් එක්ක හොයාගන්න පුළුවන් ඉතින්. ඒ නම් මාර්තු නම්බර් එක උනත් වාගෙන පුතේ ඒක. ඒ නිසා ඒක ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. නමත් එක්ක තමයි දෙන්නේ. නම තියෙනවනේ. නමෙන් අඳුර ගන්න පුළුවන්. හරි. පේපර් එකේ වැඩේ ඉවරයි දැන්. ආයි ලබන අප්‍රේල් මාසෙට දෙනවා දෙවෙනි පාඩමේ කරන ටිකේ. දැන් ටියුට් එක ගන්නකො. ටියුට් එක නැති අය ඉතින් ඔන්න අදත් පොතක තමයි ලියන්න වෙන්නේ. ඒ උනාට ටියුට් එක අනිවාර්යයෙන්ම තියෙන්න ඕනි. ටියුට් එක නැතුව වැඩේ කරන්න අමාරුයි මේ පාඩමේ. චුට්ටක් කියමු බලන්න. වීඩියෝ ටික ඔන් කරගන්න පුතේ. දැන් ටීචර්ගේ වීඩියෝ එක අන්න හරි. එතකොට මට ඔයාලා පේනවා. මට උත්තරයක් ගන්න ලේසි. පේනව නේද රූපය? මොකක්ද පේන්නේ? කියන්න බලන්න. නිහාර කියන්න බලන්න. මේ රූපේ මොනවද ඔයාලට පේන්න තියෙන්නේ? පොඩි අදහසක් කියමු බලන්න. උඩම රූපේ ගන්න. උඩම රූපේ මොනවද තියෙන්නේ? හරි. මෙතන දීවරයෝ. මේ දීවර කර්මාන්තයේ අඳුරනවද? මේ රිටක් උඩ නැගලා මේ මාළු අල්ලන එකට වෙනම නමක් කියනවා. කො බලන්න. දකුණු පළාතින් නැනම් මේක ගන්නව ඇති. රිටිපන්න දීවර ක්‍රමය. අන්න හරි. ගුඩ්. රිටිපන්න දීවර කර්මාන්තය ඔන්නේ මිනිස්සු කරන රැකියාවක් පෙන්නලා තියෙනවා. හරි. කෙරවල රූපෙට යන්න. මෙතන මොකක්ද තියෙන්නේ? මොන වගේ භූමියක්ද මෙතන තියෙන්නේ? කුෂිකර්මාන්තේ භූමියක්. අන්න සත්ත්ව පාලනේ කියන්නේ සත්තු තනකොළ කන තැන තියෙන්නේ නිකන් කඳු සහිත භූමියක්ද එතන වලට පේන්න තියෙන්නේ? තැනිතලාවක් වගේ එකක් තියෙනවා. මෙතන මිනිස්සු කරන රැකියාවක් තියෙනවා. ඊළඟට මේ ටික ගත්තොත් නිකන් ගෙවත්තක් වගේ තැනි භූමියක්. තැනි භූමියක් තියෙනවා. උඩ තියෙනවා වගාවක් නේද පුතේ? වගාවක් වගේ තියෙනවා. දැන් මෙතන අන්න හරි. කාර හෙල් මලු ක්‍රමයට වී වගා කරනකොටත් ඔය වගේ දැනින් දැනට පඩිපෙල් වගේ යනවා. හරි. එතකොට දැන් මෙතන ගත්තොත් මිනිස්සුන්ගේ ක්‍රියාකාරකම් තියෙනවා ඔයාලට පේන්න. ඊළඟට පරිසරයේ විවිධ දේවලුත් තියෙනවා. එතකොට මෙන්න මේ දෙකම එකතු වුණ එකට අපි නමක් කියනවා. මිනිසුන්ගේ ක්‍රියාකාරකම් ඊට පස්සේ ස්වභාවික පරිසරය අපිට පේන විදිහ මේ දෙකටම නමක් කියනවා.
ඔය නම මම කියලා දුන්න කලින් පාඩමේ මම කිව්වා අනිවාර්යෙන් ඒ නම අපිට දිගටම භූගෝලය කරනකොට ඕනි වෙනවා කියලා. කාටද මතකේ නම? මිනිසුන්ගේ ක්‍රියාකාරකම් ස්වභාවික පරිසරයේ තියෙන දේවල් දෙකම එකතු කළාම අපි නමක් කියනවා භූගෝල විද්‍යාවේ. නම මතකයිද කාට හරි? මතක් කෙනෙක් ඉන්නව නම් ටග් ගාලා මට කියන්න. ආසියාවෙත් අපි එක කතා කළා. ආසියාවේ මිනිසුන්ගේ ක්‍රියාකාරකම් කතා කළා, ආසියාවේ පරිසරය ගැන කතා කළා. ඒ දෙකටම අපි පොදු නමක් ගත්තා. මොකක්ද නම? භූදර්ශනය. ගුඩ්. භූදර්ශනය. අන්න භූදර්ශනය කියන එක තමයි පුතේ අපි කතා කරන්නේ දැන් ආසියාවේ කතා කරලා ඉවර වෙලා අපේ රටට අදාළව. තමයි මේ පාඩමිනුත් දැන් මේ රූපෙනුත් පේන්නේ මිනිසුන්ගේ ක්‍රියාකාරකම් තියෙනවා, ස්වභාවික පරිසරය තියෙනවා. ওই දෙකේ එකතු වෙන් තියෙන ශ්‍රී ලංකාවේ භූදර්ශනය ගැන තමයි කතා කරන්න තියෙන්නේ. හරි. භූදර්ශනය කියන්නේ කෙලින්ම භූමිය අපි වචන ඉගෙන ගන්න ඕනනේ. භූමිය අපිට දර්ශනය වෙන ආකාරය, පේන ආකාරය. දැන් ඔයාලට ඔයාලගේ භූමිය පේන්නේ ස්වභාවික දේවල් වලින් විතරද? නෑනේ. මිනිස්සු කරපු දේවලුත් පුතාලට පුළුවන්. එතකොට අපි භූදර්ශනය කියන්නේ අපිට ස්වභාවික පරිසරයේ නිර්මාණය වෙලා අපිට දකින්න පුළුවන් දේවල් සහ මිනිසුන්ගේ ක්‍රියාකාරකම් වලින් අපිට දකින්න පුළුවන් දේවල් දෙකම අපි භූදර්ශනය යටතේ කතා කරනවා. හරි. මේ වචන දෙකත් ඔයාලට හුරු වචන දෙකක්. මොකද මම මේකත් මෙහෙම්ම කියලා දුන්නා. කියන්න බලන්න ඕකෙන් මිනිස්සු පරිසරය තුල කරලා තියෙන කර්මාන්ත, මිනිස්සු කරන කෘෂි කර්මාන්තය ආදී දේවල්, මිනිස්සු විසින් පරිසරය අපේ භූමියේ කරලා තියෙන විවිධ දේවල් අපි හඳුන්වන්නේ මොන නමින්ද? මොන භූදර්ශනය කියලාද? මානුෂික භූදර්ශන. මානුෂික භූදර්ශන. එතකොට ස්වභාවික පරිසරය ඔය වෘක්ෂලතා, ඊට පස්සේ කඳු, විල්, ගංගා, ඒ කියන්නේ ස්වභාවිකම අපේ පොළොව මත තියෙන්නේ පේන දේවල් අපි මොනා කියලාද හඳුන්වන්නේ? භූදර්ශනික. අන්න හරි. භෞතික භූදර්ශනය කියලා. භූදර්ශනයේ කොටස් දෙකයි භෞතික භූදර්ශනය. එතකොට භෞතික භූදර්ශනයට අයිති වෙනවා මම ඔයාලට මේ දීලා තියෙන භූවිෂමතාවයේ, ජල වහනය, දේශගුණයේ, වෘක්ෂලතා වගේ ස්වභාවික පරිසරයේ අපිට දකින්න පුළුවන් දේවල්. මානුෂික භූදර්ශනය කියලා කියන්නේ මිනිස්සු කරන දේවල්. එතකොට ජනාවාස, ඊට පස්සේ ආර්ථික ක්‍රියාකාරකම්. ආර්ථික ක්‍රියාකාරකම් කිව්වහම අංශ තුනක් තියෙනවා. කො මතකයි කියමු බලන්න. දැන් කලින් පාඩමේ ටිකත් මේකට සම්බන්ධයි. ආර්ථිකයේ අංශ තුන මොනවද? කෘෂිකාර්මික, කාර්මික, සේවා. ගුඩ්. ආර්ථිකයේ අංශ තුන, ඔය අංශ තුන ඊළඟට යටිතල පහසුකම්, විදුලි පහසුකම්, ජල පහසුකම්, ඕව කරන්නේ මිනිස්සුනේ. ඔන්න මිනිස්සු විසින් අපේ භූමිය මත පිට කරලා තියෙන දේවල් තමයි මානුෂ භූදර්ශනය කියලා කියන්නේ. හරි. එතකොට ඔන්න අපේ පාඩම තමයි ශ්‍රී ලංකාවේ භූදර්ශනය. නේද? ශ්‍රී ලංකාවේ භූමිය මත මිනිස්සු කරලා තියෙන ජනාවාස, ආර්ථික ක්‍රියාකාරකම් යටිතල පහසුකම් ගැන අපි ඉගෙන ගන්නවා. ස්වභාවිකවම ශ්‍රී ලංකාවේ භූමිය අපිට දකින්න ලැබෙන්නේ මොනවද කියන එක අපි ඉගෙන ගන්නවා මේ පාඩමේ. හරි. පැහැදිලිද දැන් අපේ මේ පාඩම තියෙන්නේ මොකක් ගැනද? ශ්‍රී ලංකාවේ අපි ඉගෙන ගන්නේ මොන, ශ්‍රී ලංකාවේ මොන දේවල් පිළිබඳව ඉගෙන ගන්න පාඩමක්ද කියලා මුලින්ම පොඩ්ඩක් මයිකේ කොන් කරලා කියන්න බලන්න. පාඩම ඉස්සෙල්ලම අපි හිතා ගන්න ඕනේ දැන් මේ පාඩමේ මොනවද අපි ඉගෙන ගන්න කියලා. එතකොට ශ්‍රී ලංකාවේ තියෙන භෞතිකයි, මානුෂයි, භූදර්ශනයි, මිනිස්සු කරපුවයි, ස්වභාවිකවමයි අපේ ලංකාව අපිට පේන්නේ කොහොමද කියන එක තමයි සරලවම ඉගෙන ගන්නේ. හරි. හැඳින්වීම චුට්ටක් ලියාගමු ටියුට් එක අරගෙන දැන් කතා කරපු ටික එහෙනම්. මං හිතනවා පාඩමේ හැඳින්වීම චුට්ටක් පැහැදිලි වෙන්නේ නැති කියලා. මයික් ඔන් කරන්නෙත් නැහැ නේද? රසිරු පැහැදිලිද අශේන්? ඔව් සර්. ඔව් ටීචර්. හා ලියාගමු හැඳින්වීම කියන තැන. ටියුට් එක නැති අය පුතේ කොලේක ලියා ගන්න වෙනවා. පස්සේ ටියුට් එකට ගන්න. භූදර්ශනයේ යනු ආ පැහැදිලි වෙනවද? ඔව් ටීචර්. හරි. භූදර්ශනයේ යනු භූමිය මතු පිට භූමිය මතු පිට
පෙනෙන ආකාරය භූමිය මතු පිට පෙනෙන ආකාරය ආකාරය හෙවත් භූමිය මතු පිට පෙනෙන ආකාරය හෙවත් දර්ශනීය වන ආකාරයයි භූදර්ශනය කියන එක අමතක කරන්න බෑ අපිට කොහොමද භූමිය පේන්නේ කියන එක තමයි ලියාගත්තේ හරි ඒකටම ලියාගන්න නීචේ හෙවත් අත් දර්ශනීය වන ආකාරයයි හෙවත් පෙනෙන ආකාරය හෙවත් දර්ශනීය වන ආකාරයයි හරි ඒකටම ලියමු භූදර්ශනය භූදර්ශනය ප්‍රධාන කොටස් දෙකකට බෙදා දැක්විය හැකිය භූදර්ශනය ප්‍රධාන කොටස් දෙකකට බෙදා දැක්විය හැකිය බෙදා දැක්විය හැකිය එනම් කියලා ලියලා පොඩි කමාවක් දාන්න එනම් කියලා ඔයාලා ලියනවා මෙහෙම ඊට පස්සේ කමාවක් දාලා යටින් අරු මාක් දෙකක් දාලා ලියන්න බලන්න භූදර්ශනයේ බෙදෙන කොටස් දෙක දැන් මම කියලා දුන්නානේ පහලට පහලට ලියන්න සවින් කියන්න බලන්න උත්තරේ භූදර්ශනයේ බෙදෙන කොටස් දෙක මානුෂ භූදර්ශනයි භෞතික භූදර්ශනයි හරියට හරි භෞතික භූදර්ශනය ඊළඟ තරු ලකුණ මානුෂ භූදර්ශනය කියලා ලියලා වාක්‍ය ඉවර කරන්න වේ කියලා ලියලා රටින් වේ එනම් භෞතික භූදර්ශනය මානුෂ භූදර්ශනය වේ උදේ පළවෙනි තරු ලකුණ හැඳින්වීම යටතේ අපි ඉගෙන ගත්තා භූදර්ශනය කියන්නේ මොකක්ද ඒකේ කොටස් දෙක මොනවද ඊළඟට අපි සුට්ටක් ලියාගමු ඔයාලට අමතක වෙන හින්දා භෞතික භූදර්ශනය කියන්නේ මොකක්ද කියලා. හරි. ඊට කලින් මට කියන්න දැන් මම කියලා දුන්නා. රශ්නි කියන්න බලන්න භෞතික භූදර්ශනය කියන්නේ මොකක්ද කියලා. පුතාගේ අදහස කිව්වහම ඇති. පරිසරයේ දක්නට ලැබෙන ස්වභාවික දේවල්. අන්න හරි. පරිසරයේ මිනිසු නෙවෙයි පරිසරය මත අපිට දකින්න ලැබෙන දේවල්. සරලවම ගන්න පුළුවන්. හරි. ලියමු එහෙනම් උත්තරේ හරි. අපි මේ විදිහට ලියාගමු. භූමිය මත දෙවෙනි තරු ලකුණ. භූමිය මත භූමිය මත ටීචර් ඇයි මුලින්ම කියන්න හුලුවන්ද සිග්නල් ප්‍රශ්නයක. හරි. දෙවෙනි තරු ලකුණ දාගන්න. ඊට පස්සේ දාගෙන ලියන්න. භූමිය මත. භූමිය මත. ස්වභාවිකව නිර්මාණය වී පවතින ස්වභාවිකව නිර්මාණය වී පවතින ස්වභාවිකව නිර්මාණය වී පවතින දෑ දෑ කියන්නේ දේවල් කියන එක ස්වභාවිකව නිර්මාණය වී පවතින දෑ එහෙම නැත්නම් දේවල් කියලා ලියා ගන්නත් පුළුවන් ස්වභාවිකව නිර්මාණය වී පවතින දෑ භෞතික භූදර්ශනය ලෙස භූමිය මත ස්වභාවිකව නිර්මාණය වී පවතින දෑ භෞතික භූදර්ශනය ලෙස හඳුන්වන අතර
එම භෞතික භූදර්ශනය එම භෞතික භූදර්ශනය මත එම භෞතික භූදර්ශනය මත මිනිසා හා එම භෞතික භූදර්ශනය මත මිනිසා හා ඔහුගේ ක්‍රියාකාරකම් මගින් මිනිසා හා ඔහුගේ ක්‍රියාකාරකම් මගින් මිනිසා සහ ඔහුගේ ක්‍රියාකාරකම් මගින් ගොඩනගා ඇති භූදර්ශනය ගොඩනගා ඇති භූදර්ශනය ගොඩනගා ඇති භූදර්ශනය ඔවුන්ගේ ක්‍රියාකාරකම් වලට ප්‍රතිපදිත ඔවුන්ගේ ක්‍රියාකාරකම් මගින් ගොඩනගා ඇති භූදර්ශනය ගොඩනගා ඇති භූදර්ශනය හරි මොකක්ද ඒක හඳුන්වන නම මිනිස්සු ගොඩනගන දේවල් නම් මානුෂ අන්න හරි මානුෂ භූදර්ශනය මානව භූදර්ශනය ලෙස හඳුන්වයි මානව භූදර්ශනය ලෙස හඳුන්වයි ඒ වාක්‍ය ටිකක් දිගයි පුතේ මට හිතෙනවා ගැලපුණයි කියලා ඒකෙන් අපි කියන්නේ භෞතික භූදර්ශනය කියන්නේ මොකක්ද මානුෂ භූදර්ශනය කියන්නේ මොකක්ද කියන එක හරි මේ පාඩමේ අපි ඉගෙන ගන්න ඔය කරුණු දෙකනේ ලංකාව පිළිබඳ වෙන නිසා ඔන්න ඒ දෙක අපි පැහැදිලි කරගත්තා ඊට පස්සේ බලමු අපි දැන් ඊ අන්තිමට ලියාගමු අපි ඔය ටිකෙන් ලංකාව ගැන තමයි මේ පාඩමේ කතා කරන්නේ කියලා. තුන්වෙනි තරු ලකුණ. මෙම ඒකකය මගින් මෙම ඒකකය මගින් ශ්‍රී ලංකාවේ මෙම ඒකකය මගින් ශ්‍රී ලංකාවේ මෙම ඒකකය මගින් ශ්‍රී ලංකාවේ භෞතික භූදර්ශනය ශ්‍රී ලංකාවේ භෞතික භූදර්ශනය හා මානව භූදර්ශනය භෞතික භූදර්ශනය හා මානව භූදර්ශනය එම භූදර්ශන අතර ඇති එම භූදර්ශන අතර ඇති සම්බන්ධතාවය පිළිබඳවත්
සම්බන්ධතාවය පිළිබඳවත් සම්බන්ධතාවය පිළිබඳවත් අධ්‍යයනය කරයි. දැන් තියෙන්නේ අපිට අපේ ඔන්න දැන් ඔය පාඩමෙන් අපි කරන්නේ ඔන්න ඔය භූදර්ශනය ඔන්න ඔය අංග දෙක කතා කරනවා ලංකාවට අදාළව. ඔයාලට ඒ කරුණ පැහැදිලි වුණා නේද? තරු ලකුණු තුනක් දාලා අපි ලියාගත්තේ ඒක. හරි. ඊට පස්සේ අපි එනවා ටියුට් එක ගත්තොත් ඔන්න හැඳින්වීම. හරි. මේ පාඩමේ අපි මොනවද කතා කරන්න කියන එක තමයි හැඳින්වීම යටතේ ලියාගත්තේ. ඊළඟට කතා කරන්න එනවා භෞතික භූදර්ශනය. හරි. මේක ඉස්සරහින් පුතාලා ලියාගන්න ශ්‍රී ලංකාවේ කියලා. ඔන්න දැන් ශ්‍රී ලංකාව ගැන තමයි මෙතන ඉඳන් ඉස්සරහට පාඩම යන්නේ. එතකොට භූදර්ශනයේ අංග දෙකයි භෞතිකයි මානවයි අපි මුලින්ම කතා කරනවා පළවෙනි කොටස. භෞතික භූදර්ශනය වරහන් ඇතුලේ දාගන්න ශ්‍රී ලංකාවි. එහෙනම් දැන් චුට්ටක් ඔයාලා කියන්න ඕනි මට ශ්‍රී ලංකාවේ භෞතික භූදර්ශනය ගැන කියනකොට අපිට ඉස්සෙල්ලාම කියන්න මතක් වෙනවා ලංකාවේ පිහිටීම. මේක ඉගෙනගෙන තියෙන්නේ ලංකාවේ පිහිටීම ගැන කිව්වොත් ඔයාලට මොන වගේ අදහසක්ද තියෙන්නේ පුතේ? උතුරින් ඉන්දියාව. ආව්. හරි. නිකන් මොන සාගරයේ දැන් ලංකාව කියන්නේ මොකක්ද? ඒ කියන්නේ අර්ධද්වීපයක්ද මහද්වීපයක් ඇතුලේ තියෙන රටක්ද? පුතාලගේ අදහස් කියන්න බලන්න. අපිට ලංකාව දිහා බැලුව ගමන්ම දර්ශනය වෙන්නේ ඒක. ලංකාව කොයි සාගරෙද පිහිටලා තියෙන්නේ? ඉන්දියන් සාගරය. ආ, ඉන්දියන් සාගරේ. මොකක් විදිහටද තියෙන්නේ? ඉන්දියාව අර ආසියා මහද්වීපය ඇතුලේ තියෙන රටක්ද? එහෙම නැත්නම් මොකක් විදිහටද තියෙන්නේ? දූපතක් විදිහට. අන්න හරි. එතකොට ලංකාවේ භූදර්ශනය ගත්තහම පුතේ අපි ඉස්සෙල්ලම මතක තියාගන්න ඕනේ භෞතික ලංකාව පිහිටලා තියෙන්නේ කොහමද? සරලව මතක තියාගන්න පුළුවන්. එතකොට ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ පිහිටලා තියෙන දූපත. එතකොට ලංකාවේ ඇතුලේ තියෙනවා. ඊට පස්සේ ඔන්න පිහිටීමෙන් ඉවරුණාන් පස්සේ ලංකාවේ ඇතුලේ තියෙන දේවල්. කඳු, තැනිතලා, ගංගා, දියෑලි, මුහුදු ඔන්න ඔක්කොම භෞතික භූදර්ශනයේ අඩතට අයිති වෙනවා ලංකාවේ තියෙන. හරිනේ. අපිට භෞතික භූදර්ශනය කිව්වහම් පුතේ අපි ඉස්සෙල්ලම කතා කරන්නේ ලංකාව අපිට දකින්න පුළුවන් විදිය. ඉන්දියන් සාගරයේ දූපත. ඊට පස්සේ අපිට පුළුවන් ලංකාවේ ඇතුලේ කොයි විදිහටද තියෙන්නේ කියලා බලන්න. හරි. අපි ඉස්සෙල්ලම කියමුකෝ භෞතික භූදර්ශනය අපි ලංකාව ඉස්සෙල්ලම දකින්න පුළුවන් විදිය ලියාගමු. ශ්‍රී ලංකාව මහන්සිද? මහන්සිද පුතේ වැඩ ගොඩක් කරපු හින්දා නෑ ටීචර්. හරි. එහෙනම් මේ කොටසත් ලියාගෙනම අපි පන්ති ඉවර කරමු. ශ්‍රී ලංකාව ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ පිහිටි. ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ පිහිටි පිහිටි සුන්දර දිවයිනකි. ලංකාවේ භෞතික භූදර්ශනය ගැන කතා කරනකොට ලංකාවේ පිහිටලා තියෙන්නේ කොයි විදිහටද කියන එක තමයි ඉස්සෙල්ලම කතා කළේ. එතකොට වාක්‍ය ලියුවේ අපි ශ්‍රී ලංකාවේ ඉන්දියන් සාගරයේ පිහිටි සුන්දර දිවයිනකි. හරි. ඔන්න පිහිටීම බැලුවා. ඊළඟට ලංකාවේ ඇතුළට ගිහිල්ලා අපි මොනව ගැනද හොයලා බලන්න ඕනි ලංකාවේ භෞතික භූදර්ශනය යටතේ. අපි අංග ටික ලියමු. මේ මෙන්න මේ අංග තමයි අපි ලංකාවේ භෞතික භූදර්ශනය යටතේ ඉස්සරහට හොයලා බලන්නේ. හරි. ශ්‍රී ලංකාවේ දෙවෙනි තරු ලකුණ දාලා ලිව්වත් කමක් නැහැ. ශ්‍රී ලංකාවේ තරු ලකුණක් දාලා ටීචර්. ඔව් පුතේ. තව මලුත් තරු ලකුණක් දාලා ලියා ගන්නකෝ. ශ්‍රී ලංකාවේ භෞතික භූදර්ශනයේ යටතේ මොනද ලංකාවේ ඇතුලේ තියෙන්නේ මොන වගේ පිහිටීමක්ද? හරි. ඔකව ලියමුද?
ශ්‍රී ලංකාවේ භෞතික භූදර්ශනය යටතේ අපි පාඩමේ කතා කරන ටික තමයි ලියන්නේ පුතාලට පුළුවන් තරු ලකුණු දාලා බල්ලෙහාට ලියන්න ඕක නැත්තම් මං වගේ මේ විදිහට ඊතල දාලා ලියන්නත් පුළුවන් කරුණු හතරක් අපි ලියනවා ඊතල හතරක් දාලා ලියන්නත් පුළුවන් තරු ලකුණු හතර දාලා ලියන්නත් පුළුවන් හරි මෙන්න ශ්‍රී ලංකාවේ පිහිටීම චුට්ටක් මතක තියාගත්තාන් පස්සේ ශ්‍රී ලංකාවේ ඇතුලේ ස්වභාවික පිහිටීම මොනවද තියෙන්නේ කියලා තමයි ළඟට අපි ඉගෙන ගන්න එයටත් අපි ඉගෙන ගන්නවා පළවෙනි එක භූ විෂමතාවය අද අපි මේ ටික ලියා ගන්නවා සමන සතිය ඉඳන් මේව වෙන වෙනම කතා කරනවා මේ මාතෘකා භූ විෂමතාවය ලුත් වචනයක් නම් ලියන්නම් ඔයාලට ලියන්න පුළුවන්ද පුළුවන් ටීචර් ආ භූ විෂමතාවය භූ විෂමතාවය ලංකාවේ කොහොමද භූ විෂමතාවය කියන එක කතා කරනවා ඊළඟට අපි කතා කරනවා ජල වහනය මේ වචනේ තේරුම මම කියලා දුන්නු. ආතරි මතකද ආසියාවේ ජල වහනය කියන එක? මං හිතන්නේ මේ කවුරුත් ඉඳලා නැද්ද කොහෙද මේ පන්කෝ. ඒ කියන්නේ ඒ ජලය මේ කාලයකට වැසි ලැබෙන විදිහ අන්න හරි කොහොමද ගංගා ඇලදොල සම්බන්ධයේ පද්ධතිය ජලයේ සම්බන්ධයෙන් කොහොමද ලංකාව ක්‍රියාත්මක වෙන්නේ කියන ඊළඟට අපි කතා කරනවා ආසියාවේ කතා කරමු කොටස දේශගුණය දේශගුණය ඊළඟට අපි කතා කරනවා වෘක්ෂලතා වෘක්ෂලතා ඔන්නෝයි භෞතික අංගයක තමයි ලංකාවේ භෞතික භූදර්ශනය යටතේ අපි කතා කරන්නේ. හරි. ඔය තරු ලකුණු හතර දාලා ටික ලියාගන්න. භූ විෂමතාවය, ජල වහනය, දේශගුණය, වෘක්ෂලතා. ඊළිවරද? ඔව්. හරි. වෙලා ඕනනම් කියන්න. ඊට පස්සේ ඊළඟට ලෙම් පටන් අර වාක්‍ය ඉවර කරමු. යන සංරචක. යන සංරචක. සංරචක කියන එකේ තේරුම දන්නවද පුතාලා? සංරචක කියන එකේ සල්ල තේරුම ලියා ගන්නක වරහන් ඇතුලේ කොටස් කියලා ගන්න පුළුවන්. භෞතික භූදර්ශනයටයි කොටස් කියලා ගන්නත් පුළුවන්. සංරචක සංරචක පිළිබඳව අධ්‍යයනය කරමු. පිළිබඳව අධ්‍යයනය කරමු. හරි. ඒකෙන් මම කිව්වේ ඔයාලා ටියුට් එකේ දැන් අද ටිකක් විස්තර ලියා ගන්න තියෙනවා. මොකද පාඩම චුට්ටක් අඳුර ගන්න ඕන හන්දා. එතකොට දැන් මෙතන භෞතික භූදර්ශනය ලංකාවට අදාළව කතා කරනවා. ඉස්සෙල්ලම පිහිටීම. ඊට පස්සේ භෞතික භූදර්ශනය මෙන්න මේ මම පුතාලට නෝට් එකේ ලියා ගන්න දීපු අංක හතරගෙන තමයි අපි ඉස්සරහට වැඩිදුර විස්තර කරන්නේ ලංකාවේ භූ විෂමතාවය කොහොමද ලංකාවේ ජල වහනය කොහොමද දේශගුණය කොහොමද වෘක්ෂලතා කොහොමද ඔන්න ඔය භෞතික භූදර්ශනයට අදාළ අංග හතර ලංකාවට අදාළව තමයි කතා කරන්නේ තේරුණාද යන සංරචක පිළිබඳව අධ්‍යයනය කරමු නෝට් එකනේ අධ්‍යයනය කරමු Thank you, teacher. අද මේ දැන් අපිට භෞතික භූදර්ශනයේ අංග හතරක් තියෙනවා කියුවානේ. පළවෙනි අංගේ මොකද්ද දැන් ටියුට් එක බලලා කියන්න. නැත්තම් ඔයාලට ඔක අපැහැදිලි වෙන්න පුළුවන්. භූ විෂමතාවය. අන්න හරි. දැන් අපි කතා කරගෙන යන්නේ ලංකාවේ අර භෞතික භූදර්ශනයේ අංග හතර. එහෙනම් අපි ඉස්සෙල්ලම කතා කරන්න තියෙන්නේ භූ විෂමතාවය. වචන තේරුමත් එක්කනේ මුලින් ඉගෙන ගන්න ඕනි. මොකද භූ විෂමතාවය කියන්නේ? ඒ කියන්නේ දැන් කඳු කරේ පිටීම මේ මං ඒක එක එක්කෙනාගෙන් අහන්නද? සුවනේ කියන්න බලන්න. ඉදි මතයිද?
ಭೂವಿಷಮತಾವಯ ಮೊಕದ್ ವಚನ ತೇರುಮೆನ್ ಕಿಯಾನ ಬಲ ಭೂವಿಷಮತಾವಯ ಭೂ ಕಿಯಾನ್ನೆ ಭೂಮಿಯ ಅನ್ನ ಹರಿ ಭೂಮಿಯ ಮತ್ತು ಪಿಟ್ಟ ತಿಯನ ವೆನಸ್ಕಾಂ ತವೆಕ್ಕೆನೆ ಕಿಯಾನ್ ಬಲ ವಚನ ತೇರುಮೆನ್ ಕಿಯಾನ್ ಭೂವಿಷಮತಾವಿಷಮಯ ಕಿಯಾನ್ ವೆನಾ ಅನ್ನ ಹರಿ ಭೂಮಿಯೇ ತಿಯನ ಪಿಹಿಟೀಮೇ මොන වගේ වෙනසක්ද තියෙන්නේ දැන් ලංකාවේ උපතාලම හිතලා බලන්න දැන් මෙතන ඉන්නවනේ දකුණු පළාතේ අය කොහොමද භූමියේ කඳු සහිතව ගොඩක් තියෙනවද කඳුකර භූමියද දකුණු පළාතේ නැහැ මට කියන්න ඔයාලට තියෙන්නේ දකුණු පළාතේ කවුරුත් නැද්ද කඳුකර භූමිය දකුණු පළාතේ තියෙන්නේ කඳු තියෙනවද සෑහෙන්න නැත්නම් තනිතලා භූමියද තියෙන්නේ බෙරලත් එක්කලා කියන්න බල රශ්නි කොහෙද ඉන්නේ පුතේ රශ්නි ඉන්න පළාත මට කියන්න සබරගම පළාත ටීචර් එහෙනම් ටීචර්ගේ පළාත හරි කොහොමද පුතේ නිකන් කඳු කඳු ගොඩාරියක් තියෙනවද නැත්නම් තැලිතලා කොහොමද තියෙන්නේ කොහොමද රශ්නිලා පැත්ත හැට කියන්න බලන්න මට කඳුකර බෝදර්ශනය ආ ටිකක් කඳුකර වෙන්න තියෙන සබරගම කඳු ආශ්‍රිතව ඒ පැත්තේ තියෙන නිසා නිහාරමට කියන්න නිහාරගේ කොහොමද කියලා භූමිය ස්වභාවය පලාතත් එක්කම කියන්න බල කඳු තියෙනවද තැනිතලාද තැනිතලාද කොහෙද පලාත නැගිනිහිර පලාත ආ නාරි නැගිනිහිර පලාත නම් තැනිතලා භූමියක් තමයි තියෙන්නේ net minute කියන්න බල කඳුකර බුදර්ශන කොහෙද පළාත මධ්‍යම පළාත හරි කඳුකර බුදර්ශනයක් තමයි තියෙන්නේ අන්න ඒ විදිහට පුතේ දැන් ලංකාවේ එක එක පළාත් ගත්තොත් එහෙම පළාත් අනුම ගත්තොත් දැන් මධ්‍යම පළාතේ තියෙන්නේ ආශ්‍රිත දිස්ත්‍රික් ආශ්‍රිතව කඳුකර බුදර්ශන නැගෙනහිර පළාත ඊළඟට ගත්තොත් දකුණු පළාත බස්නාහිර පළාත ආශ්‍රිතව දැන් ඒ වෙරළ බඩ ප්‍රදේශ ආශ්‍රිතව තියෙන්නේ තනිතලාව අන්නකොට අපිට ලංකාවේ භූමිය ගත්තොත් ඒ විදිහට විවිධ වෙනස්කම් තියෙනවා ලංකාවේ භූමි. ඒකට ඔන්න ඔය විදිහට ලංකාවේ භූමියේ අපිට දකින්න පුළුවන් විවිධ වෙනස්කම් තමයි භූ විෂමතාවය කියලා කියන්නේ. පැහැදිලි නේද? භූමිය දැක්කහම විවිධ පළාත් අනුව ප්‍රදේශ අනුව වෙනස් වෙනවා. අන්නේ වෙනස අපි භූගෝල විද්‍යාවේදී කියන්නේ භූ විෂමතාවය. හරි. ඒක ලියාගෙන ඉවර කරමු අද අපි. ලියාගමුකෝ බලන්න. ඒක නිර්වචනෙ විතරයි ලියාගන්නේ අද. හරි ස්ලයිඩ් එකේ මම දැම්මා දාලා කොටු කරගන්න රූප සටහන බලලා උදාහරණ ටිකකුත් ලියන්න උදාහරණ කියලා දාලා භූමිය මතු පිට තියෙන වෙනස්කම් මොනවද කියලා රූපේ බලලා ලියන්න පුතාලා දන්නේව තියෙනවා නම් පුතාලත් ලියාගන්න පුළුවන් උදාහරණ ලියා ගන්නකෝ කඳු ගන්න පුළුවන් ඊළඟට දෙවෙනි එකේ තියෙනවා දිය ඇල්ලක් තුන්වෙනි එකේ තියෙනවා තැනිතලාවක් ඊළඟට තැනිතලා දෙකක් අතර තියෙන පහද්දිම් කපොළු තියෙනවා කඳු දිය ඇලි තැනිතලා කපොළු සානු ඔන්න ඔයගේ ලක්ෂණ තියෙනවා භූ විෂමතාවය යටතේ අපි දකින්න පුළුවන් ලියලා කොටු කරගත්තද වෙලාව ඇද්දායි ස්ලයිඩ් එක දාන්න ඕනද ඇති ටීචර් ආ හරි අද පාඩම කොහමද දෙවෙනි පාඩමේ චුට්ටක් හැඳින්වීම තමයි අද කළේ හැඳින්වීම කරලා අපි එක කොටසක් කරන්න පටන් ගත්තා පාඩම් පැහැදිලිද තේරුණාද අපි දැනට කරපු දේ ගැනක ප්‍රශ්නයක් තියද නෑ ටීචර් හරි දැන් ඔපුතාලගේ වාර විභාගයක් තියෙනවා නේද මම පේපර් දෙකක් ටිකක් කලින් කරලා තියෙනවා
එතකොට පුතාල ඒ දෙකත් බලන්න ඕන හැමෝම හොඳ ලකුණක් ගන්න ඕනි පුතේ පාඩම් කරලා යන්න දැන් තුන්වෙනි වාරේ නම් මුළු පොතෙන්ම පෙළ පොතෙන්ම අහනවනේ ඒ නිසා පුතාල හැමෝම හොඳට පාඩම් කරගෙන යන්න ඕනි වාර විභාගය ඉවර වෙච්ච ඈත් ඉන්නවද චුට්ටක් කියන්න බලන්න වාර විභාගය ඉවර වෙච්ච ඈ නැත හැමෝටම තව ඉස්සරහට තියෙනවද භූගෝලය ඒක තමයි එහෙනම් පුතාල පෙළ පොත හොඳට කියවගෙන යන්න දැන් අපි දැන් කරන පාඩම් වලින් ඉස්සරහ වාරයට තියෙද්දි පුතාල ප්‍රශ්නයක් වෙන්නේ නැහැ පේපර් ගොඩක් කරනවා එන්ටම රිවිෂන් පේපර් දෙකක් දුන්නානේ ඒ දෙකත් කරන්න හරිද හොඳ ලකුණක් ගන්න ඕනි ලකුණු කියන්නත් ඕනේ ටීචර්ට මට මේ පන්තියේ මේ ලකුණු කියලා එතකොට අපිට නම් මේ පන්තියේ කොච්චර ලකුණු අකට ගිහින්ද බලා ගන්නත් පුළුවන්නේ හරි පාඩමේ ගැටලුත් නැහැනේ මම වීඩියෝ එක ඔන් කරන්නේ නැහැ පුතේ මටත් කරන්ට් එක නැහැ ඒ නිසා මම ක්ලාස් එක මෙහෙම මෙවර කරන්නම් ආයුබෝවන් එහෙනම් ආයුබෝවන් ටීචර් ආයුබෝවන් ටීචර් ආයුබෝවන්